අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. එදා යුම් කිනදා නිසා තමතුමාට අම්මෝ තිබුණා. ඒකේ මොනවද කතා කරගෙන ඉන්නේ ජනතාවට දීපත් කරේ නැහැ කියලා සම්පීඩන බලයේ චෝදනා කරනවා. ඒ වගේ මේගොල්ලෝ අහන ඔබතුමාලා කැටවලින් එකතු කරලද බදු බරක් කරන්නේ එහෙම නැත්නම් මේ පොස්කල් කාර්යාලයෙන් සම්පංගලයක බදු බරක් කරනවා කියන ජනතාවට කියන්නේ ඒක අපි ආර්ථික වැඩවල කියන්නේ නැහැ කියනෝනේ. සමගි ජන බලවේගයේ සහ මේ ඒ නායකයා ගැන අපිට තියෙන කනගාටුවක් තියෙනවා. ඇත්තටම හරි බාලයි වුණනේ. කියන්නේ මම දැන් අපේ රටේ දේශපාලන පක්ෂ වලින් ජාතික ජන බලවේගය විතරයි තමන්ගේ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධිය කියලා තියෙන්නේ. තමන්ගේ ස්ථාවර ප්‍රසිද්ධිය කියලා තියෙන්නේ. එතකොට ඒ කාලේ ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? ඒ කාලේ කිව්වේ මේ ජාතික ජන බලවේගයට විදේශ සම්බන්ධකම් නැහැ. ජාතික ජන බලවේගෙත් එක්ක කවුරුත් එහෙම සංවිධානය යාලු නැහැ. එහෙම සම්බන්ධයක් නැහැ කියලා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අනුව නිලධාරීන් අපිත් එක්ක සාකච්ඡාවට අපේ කාර්යාලයට ආවම අපි දන්නවා එක ටිකක් අමාරුයි කියලා දරා ගන්න සමග යන බලවේග මහත්වරුන්ට. ඒකෙන් මොකද්ද? ඒකෙන් පිළිහරන් තියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අය මේ රටේ බලයක් කියලා දැන් තවදුරටත් මේ ජාතික ජන බලවේගය. ඒ නිසා අපි කරපු සාකච්ඡාවක් තිබ්බ. අපි සාකච්ඡා කරපු ආර්ථිකය පිළිබඳව ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලෝ කිව්වා විශේෂම ගත්තොත් අපි මේ ආණ්ඩුව විසින් මේ පනලා තියෙන බදු වල බරපතලකම දරා ගන්න බැරිකම ඒක අනු සාකච්ඡා කරා. අපි හොරෙන් කරපු සාකච්ඡාවක් නෙවෙයි ප්‍රසිද්ධ කරපු සාකච්ඡාවක්. ඒ නිසා ඔය මේ සමගි ජන බලවේගයේ මහත්තුන්ගේ හිහින් කේන්දරි මම හිතන්නේ අපි අතරන් ගණන් ගත යුතු එකක් නෙවෙයි. අපි අපේ ප්‍රතිපත්ති කියලා තියෙනවා. ඒක තමයි ප්‍රතිපත්තියක් නැතු වෙන්නේ සමගි ජන බලවේගයට. මොකද රස්ත්‍ය අදු ගහන දේශපාලකින් අහුලමින් ඉන්නේ කුණු එකතු කරමින් ඉන්නේ ඒගොල්ලෝ. තමන්ට ස්ථාවරයක් නැතුව අපි එහෙම නෙවෙයි අපි මහා දෙවන්ත ජනතා බලවේගය එක රාශි කරගන්නේ යන ගමනක් තියෙනවා. ඒ ගමනේදී මම හිතන ලෝකයේ බොහෝ රටවල් ආයතන පිළිගනිමින් ඉන්නවා ඉදිරියේ බලයට එන ජාතික ජන බලවේගය නිසා ජාතික ජන බලවේගෙත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි කියලා. ඒ නිසා එහෙම තමයි සාකච්ඡා කරන්නේ නැතුව වෙන කරුණු පිළිබඳව නෙවෙයි. බලවේගී කර ප්‍රකාශයේ මාත් අහන් හිටියා. එයා කියන අපි ආර්ථික ප්‍රතිපත්තිය ගැන කියන්නේ සල්ලි එකතු වෙන කප්පන් අරන්ද නේද කැට හොල්ලලද අර ත්‍රිවිධ සෞදරය කිව්වා වගේ මේක ඇති වෙන්න කියලා තියෙනවා. කන් ඇහිලා විතරක් මදි මේක තේරුම් ගන්න මොලේකුත් ඕන. කන් දෙකෙන් නෙමෙයි අපේ ප්‍රතිපත්ති තේරුම් ගන්න ඕනේ. කන් දෙකෙන් අහලා මොලේ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ප්‍රකාශය කරපු කෙනා කන් දෙකෙන් විතරයි අහලා තියෙන්නේ. නැත්තම් මේ රටේ 90%කට වැඩි ජනතාවක් අපේ ආර්ථික ප්‍රතිපත්තියක් දන්නවා. ඒකට එකඟ වෙලා තියෙන්නේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ කප්පන් එකතු කරන අයත් එක තමයි ඒගොල්ලෝ ඉන්නේ. කියන්නේ කප්පන් අරගෙන ප්‍රසිද්ධියේ උසාවියෙන් දඩුවම් කරපු කට්ටියත් එක්ක ඒගොල්ලෝ ඉන්නවා. හැබැයි මේ අරගෙන අපිට කප්පන් කතා කියනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ කැටේත් කඩලා තමයි දැන් ජීවත් වෙන්නේ. මිනිස්සු ඇත්ත ගත ගෙවල් වෙන ළමයි කැටේ කඩලා තමයි ජීවත් වෙන්නේ. කැටේ කඩලා තමයි පොට්ටිය ගන්න. ඒ නිසා ළමයින්ගේ කැටේ කඩන තත්ත්වයට පත් කරපුවා ඒගොල්ලෝ. එහෙම කරලා තමයි අපෙන් අහන්නේ කැට හොල්ලාද කියලා මේව කරන්නේ. කැට හොල්ලන්න ඕනේ නැහැ. අපි හිතනවා අපේ රටේ මේ දින සම්පත්තික කළමනාකරණය කරලා මේ මානව සම්පත කළමනාකරණය කරාම අපිට මේ අර්බුදෙන් ගොඩ යන්න පුළුවන් ලේසියි. හැබැයි ඒකට හොඳ නායකත්වයක් ඕන, ආදර්ශයක් ඕන, ප්‍රතිපත්තිය ඕන, අඩපිල්ලක් ඕන. ඉතින් ඒක අපි හදලා අපි ඇති තරම් කියලා තියෙනවා. හර්ෂන් සතර කිව්වා වගේ ඒක සජබේ නායකින්ට ඇහෙන්නේ නැති එක, ඇහුණට තේරෙන්නේ නැති එකට අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ කනගාටු වීම මහත්තුරුනි කියලා කියන තමයි. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.